සූර්ය මෙහෙයුම නිමාවන තුරුම එහි වැදගත් තොරතුරු ඔබ වෙත ගෙනීමට අප සූදානම්ෙන් සිටිනවා. මේ ඔබව දැනුවත් කරන්නේ එම මෙහෙයුමේ අලුත්ම තත්ත්වය ගැනයි. විශ්වාස කරන්න පෘථිවි ඉතිහාසයේ වෙන කිසිම යානාවක් සූර්යා වෙත සමීප නොවූ තරම් දැන් පාකර් සෝලාර් ප්‍රොබ් යානාව සූර්යා වෙත සමීප වී තිබෙනවා. එය ලෝක ඉතිහාසයේ විශේෂ වාර්තාවක් වගේම විශේෂ සිදුවීමක් බවට පත් වෙනවා. කලින්ම වාර්තාවට උරුමකම් කිව්වේ හෙලියෝස් 1 සහ 2 නම් වූ සූර්ය යානාවන් දෙකයි. එම යානාවන් දෙක අභ්‍යවකාශගත කරේ 1974 සහ 1976 වර්ෂයන් වලයි. සූර්යාගේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම එම මෙහෙයුමේ ප්‍රධානම අරමුණ වුණා. පැයට සැතපුම් 150,078ක් තරම් වේගයකින් ගමන් කළ එම යානාවන් දෙක අතරින් සූර්යාට වඩාත්ම ආසන්න වුණේ හෙලියෝස් 2 යානාවයි. 1976 වර්ෂයේ අප්‍රේල් 17 වෙනිදා එම යානාව සැතපුම් මිලියන 26.9ක් තරම් සූර්යා වෙත සමීප වුණා. නමුත් දැන් NASA ආයතනයේ පාකර් සෝලාර් ප්‍රොබ් යානාව එම වාර්තාව බිඳහෙලා තිබෙනවා. මොකද එය මේ වන විට සැතපුම් මිලියන 26.6ක් තරම් සූර්යාට සමීප වී සිටිනවා. එය දැන් සිටින්නේ සූර්යාට ආසන්නම ග්‍රහයා වන බුධ ග්‍රහයාටත් වඩා සමීපයෙන්. ඉදිරි වසර 7 ඇතුළත එම යානාව සූර්ය සමීපකයන් 24ක් සිදු කරනවා. අවසානයේටම එය සූර්යාට කිලෝමීටර් මිලියන 6ක් තරම් සමීප වෙනවා. විශ්වාස කරන්න ඒ අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000 ඉක්මවනවා. එම යානාවේ වූ කාබන් පරිවාරකයේ එතරම් උෂ්ණත්වයකට ඔරොත්තු දීම නම් පුදුමයට කරුණකි. ඒ වගේම පාකර් සෝලාර් ප්‍රොබ් යානාව තවත් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. එනම් සූර්ය කේන්ද්‍රීය කක්ෂයක ගමන් කරපු යානාවක් විසින් ලබාගත් උපරිම වේගයයි. කලින්ම වාර්තාවට උරුමකම් කිව්වේ හෙලියෝස් 2 යානාවයි. පාකර් සෝලාර් ප්‍රොබ් යානාව අභ්‍යවකාශගත කොට අදට දින 79ක් වෙනවා. මිනිසා විසින් නිෂ්පාදිත වෙන කිසිම යානාවක් සූර්යා වෙත සමීප නොවූ තරම් එය මේ වන විට සූර්යා වෙත සමීප වී සිටිනවා. සූර්යා වෙත ගමන් කරමින් සිටින එම යානාව විසින් පෘථිවියේ පින්තූරයක් ලබාගෙන තිබුණා. ඒ අප පෘථිවියේ සිට සැතපුම් මිලියන 27ක් පමණ දුරකින් තාරකාවන් දහස් ගණනක් වට කරගෙන මැද දිස්වෙන දීප්තිමත් වස්තුව ඔබ අප සැමගේ මව් ග්‍රහ ලෝකයයි. එම යානාව මෙම ඡායාරූපය ලබාගෙන තිබුණේ සිකුරු ග්‍රහයා සමග තම පළමු ෆ්ලයිබයි එක කරපු සැප්තැම්බර් 25 වෙනි දිනයි. ඔබ අපේ කලින් වීඩියෝ නැරඹුවා නම් ෆ්ලයිබයි යනු කුමක්ද කියා අමුතුවෙන් පවසන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් මීළඟ දෙවැනි ෆ්ලයිබයි එක සිදු කරන්නේ නොවැම්බර් මාසයේදී. එම යානාවේ ගමන් පතේ සහ එහි අවසානයේ කෙසේ සිදුවේවිද යන්න ගැන අපි වීඩියෝ එකක් ඉදිරිපත් කරා ඔබට මතක ඇති. ඔබ මෙතෙක්ම වීඩියෝ නරඹා නැතිනම් අවසානයේටම ඔබට එම වීඩියෝ වල සැබඳියන් ලබා දෙන්නම්. ඉදිරියේදී පාකර් සෝලාර් ප්‍රොබ් මෙහෙයුමේ විශේෂ අවස්ථාවන් ඔබ වෙත ගෙනීමේ අරමුණෙන් අපි අදට සමු ගන්නවා. මේ දේවල් ගැන කතා වෙන ලංකාවේ එකම YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බෝ අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.